දැන් බලන්න අපි කොල්ලො කාලයේ ශ්‍රේෂ්ඨ ජනනායකයෙක් ඝාතනය වුණා. එස්.ඩබ්ලිව්. බලරාගමැතිතුමා. ඒක මූලික හේතුව තමයි දේශපාලනඥා දේශපාලනය කරනකොට මේ රටේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් වැඩ කරනවා නම් තමන්ට ඔබින පිරිසක් අල්ල ගන්න ඕන මේ දේශපාලනය කරන්න. ඒ එක එක්කෙනාගේ සිතුම් පැතුම් ඉටු කිරීම, ව්‍යාපාර සාර්ථක කර ගැනීම. දැන් බණ්ඩාරනායකමැතිතුමාගේ ජීවිතය නැතිවෙන්න හේතුව ව්‍යාපාරයක්, ව්‍යාපාර සඳහා අවසර ලබා ගැනීමට බැරිවීම. මං නංගම් කියන්නේ වෙන මොනවත් නෙමෙයි. පුරාණ වීරවරයෝ රජවරු ක්‍රියා කරේ මේ රටේ දියුණුව සඳහා තමයි ඒගොල්ල බෙල්ල දුන්නේ. දවසෙන් රජුරුත් එහෙමයි. ඉතින් ඒක නිසා ඒක නම් කරේ මිගාර කාශ්‍යප කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කොහොම වුණත් ඉතිහාසෙම අමතක කරා. ඒක ඕනේ නැහැ දැන් මේ වෙලාවට. එතකොට ඊළඟට මතකයිම කොල්ල කාලේ තිබුණා 62ද කොහෙද විශාල කුමන්ත්‍රණයක්. මාධ්‍යවේදීන් දන්නු ඇති. 62 කුමන්ත්‍රණේ ෆිලික්ස් චාර්ඩෑෂ් බණ්ඩාරනායක මැතිතුමා තමයි මිනිස්ටර් හිටියේ. ක්‍රියා කරේ. මැතිනිය සිරෝ බණ්ඩාරනායක මැතිනිය නැවෙත් නැග්ගුවා කියලා. හැබැයි මෙහෙම කරනකොට සේර මැල්ලුවා. එදා හිටපු හමුදා විදුලි. ආයි පෑගණක් ගියේ නැහැ. එමෙ වුණේ. ඉතින් මේ කුමන්ත්‍රණේ සම්බන්ධව මගේ ළඟ බඩු තියෙනවා මේ තියෙන්නේ. මේක මගේ මිත්‍රෙක් බඩ ගෙනත් දුන්නේ. මේක තමයි මගේ ටෙලිෆෝන් එක. මේක නෙමෙයි යා. මේක තියෙන්නේ. කොන්වර්සේෂන් එකක් නෙමෙයි ගොඩක් ඒවා මේක තියෙනවා. රාජ්‍ය බුද්ධ්‍යංශ පිළිබඳවත් තියෙනවා. මම මේවා අගුපිලේ ඉඳන් කතා කරන්න ලෑස්ති නැහැ. නමුත් මේක පෝට්ටුවින් නෑ උන්ට කියලා වැඩකුත් නෑ. ඒගොල්ලා ඒ වහුවේ කියලා ඒගොල්ල මොනවත් අදින්නෙත් නෑ. ඔය නිකම් නිකං හොඳ හොඳ මිනිස්සුක් ඉන්නව පෝට්ටුවේ. ටික දෙනෙක් ඉන්නව නිකං කබර ගොයි තල ගොයි වගේ වැඩක් නෑ. ආණ්ඩුවෙත් ඉන්නවා නිකම් බස්සෝ බකමූණ වගේ කීප දෙනෙක් හොඳ මිනිස්සුත් ඉන්නවා. කෑරැල්ලු ඉන්න තැනට මම ගිහිල්ලා වැඩක් නෑනේ මේ වැදලා. මේ ටෙලිෆෝන් එකේ තියෙනවා සියලු දේවල්. එතකොට රටේ ජනාධිපතිවරයා කවුරුනම් පේමන්ට් එකේ ටික ජනාධිපති වුණත් නමුත් මේ රටේ රාජ්‍යනායකයා. රාජ්‍යනායකයා මැරීමේ කුමන්ත්‍රණයක්, ආරක්ෂක ලේකම්වරයා හිටපු මැරීමේ කුමන්ත්‍රණයක් තියෙනව නම් පැය 24න් මේව ක්‍රියාත්මක වෙන්න ඕන. පැය 24ත් වැඩි. ඇයි මේක ක්‍රියාත්මක නොවෙන්නේ?